ජයගමු ශ්‍රී ලංකා ජූනි 7 සහ 8 මැක්කේස ක්‍රීඩාංගණයේදී. අයහපත් කාලකුණියත් කෘෂි රසායන ආදී ඉහළ මිලත් ගොවිතැන් කටයුතු සඳහා එල්ල කර ඇත්තේ දැඩි බලපෑමක්. එවන් පසුබිමක වීවකාව ආශ්‍රිතව ව්‍යාප්ත වන හඳුනා නොගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් අම්පාර ගල්ඔය වීගොවීන් මහත් දුෂ්කරතාවයකට පත්වී සිටිනවා. මෙවර යලකන්නේ සඳහා ගල්ඔය බම්බිහුර වීගොවීන්ගේ සූදානමයිනේ. මේ වන විට වීවකාවට දින 45ක කාලයක් ගත වී ඇති අතර වගව ආශ්‍රිතව ව්‍යාප්ත වන හඳුනා නොගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ගොවීන් පත්වී ඇත්තේ දැඩි දුෂ්කරතාවයකටයි. රෝගයට ගොදුරු වූ ගොයම්ගස්වල පත්‍ර කහපැහැ ගැන්වීම යාමේ අවධානමකට ලක් වී ඇත්තේ මෙලෙසින්. ගොවීන් පවසන්නේ කුඹුරුවක්කර ගණනාවක මේ රෝගය පැතිර ගොස් ඇති බවත්, රෝගය හේතුවෙන් ගොයම් පැල වර්ධනය අඩු වී ඇති බවයි. ගැව්වට ඇරෙන්නේ නැහැ. දැන් දෙසරයක් තුන්සරයක්ම බෙහෙත් ගැව්වා, ගැව්වට ඇරෙන්නේ නැහැ. ගිය කන්නෙත් මේ විදියටම හැදුනම ගිය කන්නේ මේ වගේ නෑ, පීදෙනකොට හැදුනේ. ඉතින් මේකට දැන් කොච්චර පොහොර ගැව්වත් මොනවා කරත් හැදෙන්නේ නැහැ. ඉතින් ඔය ගාන තමයි ඉතින් අපරාධ වීදම් කරන සල්ලි. පොලේ මෙහෙම ඇදීගෙන ගොයම් ගහ මුලටම මාගේ මැරීගෙන යනවා. අධික පිරිවැයක් තරා කෘෂි රසායන යෙදවුවද පලක් වී නැතැයි ගොවීන් පවසනවා. ඔවුන් කෘෂි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව කඩිනමින් සොයා බලා පිළියමක් ලබා දෙන ලෙසයි. ඉතින් ගැහුවට අඩු වෙන්නේත් නැහැ. බෙහෙත් ගන්න කඩෝකින් කියලා කියන කෙනේවා අපි ඉතින් ගන්නවා ඒ. අඩු වීමක් නැහැ. ඒත් අඩු වෙලා කියන්නේ අයන්තයන්තන් අඩු වෙනවා, ආය වැඩි වෙනවා, පොර ගහපුවාම මේවා වෙනවා. අනේ මන්ද මොනවා කරන්නද කියලා කොහොමද? ඇති ලාභයක් නැහැ, බලපුවාම වියදම් කරලා බලපුවා. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.